සුබදවසක් හැමෝටම. අද මේ පාන්දරම පිටත් වෙන්න හදන්නේ මේ අපිට ලැබුණු අලුත්ම තොරතුරක් එක්ක අයාලේ ආපු කුරුල්ලෙක්ගේ පින්තූර කීපයක් ගන්න. Motacilla alba එහෙම නැත්නම් අපි සුදු හැලපෙන්දා ලෙස හඳුන්වන මීට කලින් ලංකාවේ වතාවක් දෙකක් මේ කුරුල්ලා වාර්තා වෙලා තියෙනවා. නමුත් මේ වෙලාවේදී අපිට තියෙන විශේෂ වැදගත්කම තමයි මේ මයිග්‍රන් සීසන් එකේදී ඒ කුරුල්ලා ලංකාවට අවිල්ලා ඉන්නේ. තවත් ඒ කුරුල්ලාගේම උපවිශේෂයන් දෙකකුත් එක්ක මේ වෙනකොට ලංකාවේ ප්‍රථම වතාවට වාර්තාගත වෙලා තියෙනවා Motacilla alba personata කියන උපවිශේෂය හා Motacilla alba ocularis කියන උපවිශේෂය. ලංකාවේ කලින් වාර්තා වෙලා තිබුණේ Motacilla alba dukhunensis කියන විශේෂය. ඒ විශේෂයට අයත් උපවිශේෂ දෙකක් තමයි ලංකාවේ ප්‍රථම වතාවට වාර්තා වෙන්නේ. අපි අද යන්නේ ඒ කුරුල්ලා හොයලා ඒ කුරුල්ලාගේ පින්තූර ටික ගන්න. රැඳී ඉන්න මාත් එක්ක මම ප්‍රසාද් හපුආරච්චි. උදේම ලෑස්ති වුණේ මේ තාමත් මිදිරි පාන්දර යන්තම් මේ එළිය වැටිගෙන එනවා විතරයි. මම මේ දැන් කඩුවෙලින් පිටත් වෙන්න ඕනේ. මගේ තව හිත මිත්‍රයෝ දෙන්නෙක් එනවා මේ කලුතරයි පානදුරේ ඉඳන්. ඒගොල්ලෝ අවශ්‍ය කරන තැනට කෙලින්ම ළඟා වෙවි. මම දැන් මෙතනින් කඩුවෙලින් හයිවේ එකට දාලා හයිවේ එකේ ගිහිල්ලා ඉවරලා ඒ ලොකේෂන් එකට ලඟ වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. අපි දන්නේ නැහැ මේ මිෂන් එක කොයි වගේ වේවිද කියලා. නමුත් මම විශ්වාස කරනවා අපිට තාමත් සුන්දර ඡායාරූප පෙළක් මේ කුරුල්ලගේ ගන්න හැකියාව ලැබෙයි කියලා. අද චැලෙන්ජ් එක වෙලා තියෙන්නේ අද එක කුරුල්ලෙක් නෙමෙයි කුරුල්ලෝ තුන් දෙනෙක් හොයා ගන්න ඕනේ. මම අර කියවපු සුදු හැලපෙන්දා එහෙම නැත්නම් white fractal ගේ කලින් වාර්තාගත වෙච්ච කුරුල්ලත් ලංකාවේ ප්‍රථම වතාවට වාර්තාගත වෙන උපවිශේෂ දෙකක් කියන මේ කුරුළු වර්ග කුරුළු තුන් જાතියෙම හොයලා අපි ඡායාරූපයට නගා ගන්න ඕනේ. කලින් වාර්තා වෙලා තිබිච්ච white face fractal ගේ නන්නත white fractal ගේ ඡායාරූප මා සතුව නෑ. මම මීට කලින් මේ කුරුල්ලව ඡායාරූපගත කරලා නැහැ. ඒ හින්දා මේ කුරුල්ල මට ආගන්තුකයි අලුත්. මම විශ්වාස කරනවා මේ හොඳ ඡායාරූප පෙළක් ගන්න අපිට වාසනාව ලැබෙවි කියලා. දැනට ගිහිල්ලාම හොයලා බලලා තමයි බලන්න වෙන්නේ මොන විදියටද ඡායාරූපයට නගා ගන්න ඕනේ කියලා. ಅವಶ್ಯಕರನ್ನ ತಾವಿಲ್ಲ ಇನ್ನಿ ನಾವು ನಮ್ಮತ್ ಮಗ ಹಿತಮಿತ್ರೊದಿನ ತಾಮವಿಲ್ಲದ නැද්ද කියන එක දන්නේ නැහැ කෝල් එකක් දීලා බලමු बाइनो मंगवाए नानी से का इनो में काल में सामान्यයෙන් ලංකාවට එන්නේ මොටසිලා ඇල්බා ඩුඛුනෙන්සිස් කියන විශේෂය කියන එක මම ඔබට බෙදා හදාගත්තා මේ මොටසිලා ඇල්බා ඩුඛුනෙන්සිස් කියන විශේෂය තමයි white face wagtail එහෙම නැත්නම් සුදු හැලපෙන්ද හැටියට හඳුන්වන්නේ මේ සුදු හැලපෙන්දාගේ උපවිශේෂ දෙකක් තියෙනවා කියලා මම ඔබට ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කිව්වා. ඒ උපවිශේෂ දෙක අඳුනගන්න විශේෂ ක්‍රම දෙකක් තියෙනවා. මේ උපවිශේෂ දෙක මොනවද කියලා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් හැලපෙන්දෙක් ගත්තාම හැලපෙන්දාගේ වලිගය දිගයි. උන් හැමතිස්සෙම මෙහෙම වලිගය වනවන ඉන්නේ. නමේ හැටියටම වැග්ටේල්ම තමයි. වලිගය වනවන ඉන්නේ. එතකොට මේ දිග වලිගයක් තියෙන හින්දා මේ වලිගය වනවන ඉන්නකොට ඕන කෙනෙකුට ඒ සතාගෙන දන්න කෙනෙකුට දුරතිය අඳුන ගන්න පුළුවන් මේ ඉන්නේ වැක්ටේල් කෙනෙක් කියලා. නමුත් මේ විශේෂයට වැඩිය ටිකක් වෙනස් මම අර කියපු උපවිශේෂය මොටසිලා ඇල්බා ඔකියුලාරිස් කියන එක ඒ විශේෂයේ වලිගයේ කොටයි. එතකොට විශේෂ දෙකේම ලාක්ෂණිකව ගත්තාම මූණේ පොඩි පොඩි හැඩරුවල් ඇරෙන්න විශේෂයෙන්ම හඳුනාගත හැකි ලක්ෂණයක් හැටියට තියෙන මේ වලිගයේ කොටවීම. मीट अमतर तवत् उपविशेष ज्ञान मम कि मोटसिला अल्बा पर्सनोटा केला मे विशेष आंदोलन तीन एकम विधीयतम मोटसिला अल्बा पर्सनोटा के मे उपविशेषे हरियटम मास्क अद्यम होगी अस्तिक गावी मेम पटिया के पोडी मे स्ट्रिप तीनों उगे खानट पीटी पासिंग ये तो मेक हरियटम मनुष्य का अर मास्क अद्यम हम एस्वर्टर मास्क दापु हम ये तीन वगे हेडयतम मे मोटसिला अल्बा पर्सनोटा के उपविशेषे लाक्षणिक गति मिन्न मे गति देख उडता मे शरीरे तीन मे लाक्षणिक गति देख उडतम अपिट मे कुरल विशेष देख अंदुन गन्नवेन्नी पर्सनोटा के उपविशेष मुकद ऑक्युलारिस के उपविशेष मुकद केला अपि मे कुरलो देन्न छायारूपेण नगागत्ते केरवल पिटियेदी एक मे कुनु एकतुकरगेन अविल्ली वरला प्रतिचक्रीयकरणे करला कार्बनिक पोर निष्पादने करन स्थानय विटिन विट සුළඟත් එක්ක දැඩි දුඟදක් හමනවා උනත් අපිට මේ අත්දැකීම විඳින්න ඕන හින්දාම ඒ අපහසුතාවයන් විඳගෙන අපි මේ කුරුල්ලන්ව ඡාය රූපයට නැගුවා ඒ විතරක් නෙමෙයි එතනින් එහාට ගියාම ඊටම සුන්දර පරිසර පද්ධතියක් මුහුදු වැලි ගොඩ කරලා ගොඩ කිරීමකට ලක් කරලා තිනවා රජයේ යම්කිසි සංවර්ධන කටයුත්තක් කරන්න මෙන්න මේ භූමි ප්‍රදේශෙත් අපිට හොයාගන්න පුළුවන් වුණා යම් යම් කුරුළු විශේෂ ඇත්තටම මේ කුරුළු විශේෂ අතරින් රඩි බ්‍රෙස්ටඩ් ක්‍රේක් කියන කුරුල්ලත් ඊට අමතරව ටෙමිනික්ස් සින්ට් කියන කුරුල්ලත් සිට්‍රින් වැක්ටේල් කියන කුරුල්ලත් අපිට මනාව ඡායාරූපයට නගා ගන්න පුළුවන් වුණා මම ඒ ඡායාරූපයට නගාගත්ත සමහර කුරුළු විශේෂත් අපි ඔගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙනවා මේ සීළු කරුණු කාරණා එක ඔයගලන්ට හිතා ගන්න පුළුවන් අපි මොන වගේ අත්දැකීමක්ද විඳින්න ඇත්තේ කොයි වගේ සුන්දර පරිසරයක මේ සුන්දර කුරුල්ලන්ගේ ඡායාරූප පෙළක්ද අපි මේ පරිසර පද්ධතිය තුල ගත්තේ කියලා. මං හිතනවා ඒ තුල ඔබට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති මේ වගේ පරිසර පද්ධතියක් තුල අපි කොයි විදිහටද කුරුල්ලෙක් ඡායාරූපයට නගා ගන්න කියලා මේ වෙනතෙක් රැඳී සිටියාට ඔබ හැමෝටම ස්තුතිවන්ත වෙමි නික්ම යන්න මැත්තේ වෙනද වගේ මම ඔබෙන් ඉල්ලීමක් කරනවා මේ වෙනතෙක් ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් ප්‍රසාද් හපුආරච්චි කියන මේ channel එක subscribe කරලා අර notification bell එකත් click කරලා අපිට ඕගොල්ලන්ගේ සහයෝගය දෙන්න මේ channel එක ඉස්සරහට පවත්වාගෙන යන්න ඒක මහඟු රුකුලක් වෙවි. බොහොම ස්තුතියි. මම ප්‍රසාද් හපුආරච්චි.